නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම උත්තර දුන්නා. මට මතකයි ආරක්ෂක මණ්ඩලේ මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වා, එදා අපේ මේ යුද්ධය අවසන් කරන්නට ඕන නම් මේ ත්‍රිවිධ හමුදාව තුන් ගුණයකින් වැඩි කරන්නට ඕන කියලා. එතුමා මගෙන් මම තේරුම් කළ දුනා ඇයි කියලා. නමුත් මම දන්නවා අවුරුදු ගාණක් මේ යුද්ධය ඇදී ඇදී යන්න මූලිකම හේතුව වුණේ මීට ඉස් පෙර තිබුණු රජවල් මේ කාර්ය ආර්ථිකය කඩාවැටෙයි, ආණ්ඩුව කඩාවැටෙයි කියන බිය හින්දා තීරණයක් ගත්තේ නැහැ. නමුත් එතුමා ඒ වෙලාවේ ඒ අවශ්‍ය ඉලක්කය වෙත යෑම සඳහා ඒ තීරණ ගත්තා. එදා ඒ හමුදාව එපමණ ප්‍රමාණයකින් වැඩි කරන්න විශාල වියදමක් දරන අතරම ප්‍රශ්නයක් ආවා, සහල් මේ රටේ නැතිවීම. එතුමා එදා පොහොර සහනාධාරයේ අවස්ථාවේ ලබා දුන්නා. ඒ වැදගත් තීරණින්ද තමයි අපිට පුළුවන් වුණේ යුද්ධය අවසන් කරන්නත් රට සාලින් ස්වයංපෝෂිත කරන්නත්. විදේශීය උපදේශකයන්ගේ උපදෙස් මත වෙන රටවල්වලට ක්‍රියාත්මක කරන ආර්ථික සැලැස්මවල් ගෙනල්ලා ලංකාවට ක්‍රියාත්මක කරන්න හදන එක මේ දේශීය ආර්ථික ගැන අවබෝධයක් තියෙන විශේෂඥයන් සමග එකතු වෙලා ගන්න තීරණ වල ලොකු වෙනසක් තිබෙනවා. අපිට විශේෂයෙන්ම අපි දන්නවා මේ දැන් වැටලා තිබෙන ආර්ථිකය ගොඩ ගන්නට ආර්ථික උත්තේජන වුණා. අපිට ආයෝජකයන්ට ආයෝජනය කරන්නට දේශීය විදේශීය ආයෝජකයන්ට එම විශ්වාසය ඇතිවන වාතාවරණයක් අපි සකස් කරන්නට ඕන. ආර්ථිකය ගොඩ ගැනීමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ, එහෙම නැත්නම් මේ තියෙන ආර්ථිකය මත තියෙන ක්‍රමවේදානුව හිතන අයට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. අපිට පුළුවන් විශ්වාසය තියෙනවා මේ කාර්ය කරන්න පුළුවන් කියන එක. Breaking.lk